සුබ දවසක් අද අපි කතා කරමු ධනවතුන් ඔබට නොකියන රහස් මොනවාද එහෙම නැත්නම් ධනවතුන් ඔබට නොකියන ආදායම් මාර්ග මොන වගේ මට්ටමක තියෙනවද සහ ඒවා හරහා අපි කොහොමද ආදායම් උත්පාදනය කරන්නේ කියන දේ ගැන ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා අපි යමු video එකට ධනවතුන් ඔබට නොකියන රහස් අතර අපි හඳුනා ගන්නවා මුදල් උත්පාදනය කරන එහෙම නැත්නම් ආදායම් උත්පාදනය කරන ආදායම් වර්ග ගැන තමයි අපිට ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ මොකද සියලුම දෙනා පාසල් කාලය තුල අධ්‍යාපනය හදාරනවා මේ හැම අධ්‍යාපනයක් හරහාම කිසිම කෙනෙක්ට මුදල් උත්පාදනය කිරීම ගැන එහෙම නැත්නම් ආදායම වර්ධනය කර ගැනීම ගැන කිසිම අවස්ථාවක අපිට හඳුනා ගැනීමක් දැක ගන්න ලැබෙන්නේ නැහැ මෙන්න මේ අධ්‍යාපන රටාව තුළ. නමුත් එතනින් එහාට ගියාට පස්සේ හොඳ රැකියාවකට යන්න ඕන හොඳ ඉහළ අධ්‍යාපන මට්ටමක් එක්ක යම්කිසි ස්ථාවරත්වයකට එන්න ඕන කියන දේ විතරයි කතා කරන්නේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා අපිට ආදායම් උත්පාදනය කරන්න පුළුවන් අවස්ථාවන් මොනවද මේ දේවල් ගැන සමාජය තුළ ලොකු කුතුහලයක් තියෙනවා වගේම තමයි අපි මේ දේවල් ගැන ගොඩක් විස්තර මේ වෙද්දි වසර දෙකක් පුරාවට කතා කරගෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දක්වා අපිත් එක්ක රැඳී සිටපු ඔබ සැමටම අපි මේ වීඩියෝ එකෙන් ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු පළවෙනි අවස්ථාව මොකක්ද කියලා. පළවෙනි අවස්ථාව විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් earn income එක. එහෙම නැත්නම් උපයාගත් ආදායම. මේකෙදි ප්‍රධාන වශයෙන්ම වැඩ කරන පය ප්‍රමාණයට තමයි ආදායම ලැබෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගමු රැකියාවක් කරන කෙනෙක් කියලා. එතකොට මෙන්න මේ රැකියාවක් කරනව නම් වැඩ කරන පැය ගාණක් තියෙනවා මේ පැය කව වෙලා එද්දි මාසෙකට වැඩ කළ යුතු පැය ගාණක් තියෙනවා මෙන්න මේ විදිහට වැඩ කරන පැය වලට අදාළ ගෙවීම තමයි මෙන්න මේ ආදායම අපිට ලැබෙන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් කිසියම් පුද්ගලෙක් වැඩ කරන පැය දවසකට වැඩ කරන පැය 8ක් කියලා අපි හිතමු එතකොට මාසෙකට කව කරන්න ඕන පැය ප්‍රමාණයක් තියෙනවා සතිය දවස් 5 වැඩ කරනවද මෙන්න මේ විදිහට එයාට වැඩ කරලා ලබා ගන්න පුළුවන් ආදායම මේක ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්න ඕන මොකද ධනේ උත්පාදනය එහෙම නැත්නම් මුදල් උත්පාදනය කිරීම ගැන කතා කරද්දී අපිට ආදායම් උත්පාදනය කරන්න පුළුවන් අවස්ථාවන් ආදායම් මාර්ග ගැන තමයි මේකෙදි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ. ඒකෙදි පළවෙනි එක අපි කිව්වේ earn income. ඒ කියන්නේ උපයාගත් ආදායම. එහෙම නැත්නම් අපි පැයක වැඩ කරන පැය ගාණ අනුව අපිට ආදායම් උත්පාදනය කිරීම ගැන තමයි මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති මෙන්න මේ දේවල් එක්ක අපිට මුදල් උත්පාදනය කිරීමේ මාර්ග අතර පළවෙනි එක වැඩ කරන පැය ප්‍රමාණයට අදාළ ආදායම උත්පාදනය කිරීම මේක පළවෙනි විදිහ අපි හඳුනා ගන්නවා අංක දෙක තමයි බිස්නස් ඉන්කම් ඒ කියන්නේ ව්‍යාපාර ආදායම කිසියම් පුද්ගලයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරවොතින් මෙන්න මේ ව්‍යාපාරය හරහා එම පුද්ගලයාට ආදායම උත්පාදනය කිරීමේ හැකියාව තමයි මෙන්න මේ බිස්නස් ඉන්කම් එක කියලා කියන්නේ එතකොට ලංකාව වගේ රටක අපි උදාහරණ විදිහට කතා කරමු ගොඩක් විස්තර මේ වගේ ආදායමකට යන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි මොකද ව්‍යාපාර ලංකාවේ බහුතරයක් ව්‍යාපාර පටන් ගත්ත පළවෙනි අවුරුදු 5 ඇතුළත 90ක් 80ක් වගේ ප්‍රමාණයක් බිඳ වැටීමකට ලක් වෙනවා ඒ කියන්නේ ලංකාවේ තියෙන ආර්ථික පහසුකම් ආර්ථික අපහසුතා මූල්‍ය දැනුම මේ වගේ ගොඩක් දේවල් එක්ක ව්‍යාපාර පටන් ගත්ත අයගේ දැනුම සහ අත්දැකීම් පළපුරුද්ද මේ දේවල් එක්ක ගොඩක් දේවල් මගහැරීමකට ලක්වීම නිසා සහ හරියට හරියන ව්‍යාපාරයේ තමන් තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දීම නිසා තමන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටීමකට ලක් වෙන්න පුළුවන් මේක ප්‍රධාන වශයෙන්ම අපි හඳුනා ගන්න ඕන මේ ව්‍යාපාර එහෙම නැත්නම් ව්‍යාපාර හරහා ලැබෙන ආදායම දිගටම රඳා පවත්වා ගන්නේ කොහොමද සහ ඒක අපි වැඩ නොකරුවත් අපි යටතේ තවත් අයට රැකිය අවස්ථාවන් ලබා දෙමින් අපි නිදාගෙන හිටියත් අපේ ආදායම උත්පාදනය කිරීමේ හැකියාව මොන වගේ මට්ටමක තියෙනවද සහ මේ හරහා කොපමණ ආදායමක් වියදමක් ලාභයක් ලබන්න පුළුවන්ද කියන දේ ගැනත් ඉතා විශාල අවධානයක් යොමු කළ යුතු කරුණක් වෙනවා. ඉතින් දැන් ඔබට පැහැදිලි ඇති දෙවෙනි කාරණය බිස්නස් ඉන්කම් එක. එහෙම නැත්නම් ව්‍යාපාර ආදායම කියන්නේ මොකක්ද සහ ඒකෙදි අපිට අපේ ආදායම වැඩි කරගන්න නම් අපි මොන වගේ දේවල්ද කරන්න ඕන. ඉතින් මේ සම්බන්ධව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ශ්‍රී ලාංකික දේශ විදේශ සියලුම ශ්‍රී ලාංකිකයන්. පහුගිය දවස්වල අපේ වීඩියෝ වලට ගොඩක් කමෙන්ට් කරලා තිබ්බා මෙන්න මේ ගැන කතා කරන්න කියලා. ඉතින් ඒ සම්බන්ධව අපි මේ කතා කරන වීඩියෝ මාලාව අතර
වැදගත් වීඩියෝ එකක් විදිහට අපි මේ වීඩියෝ එක හඳුන්වලා දෙනවා මොකද මේ හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ලංකාව තුල ඉතා දැවැන්ත ව්‍යාපාරික චරිත එක්ක සාකච්ඡා පවත්වන්න දැනටමත් අපි කතා බහ කරගෙන තියෙන්නේ ඉතින් මේ දවස්වල මේ තියෙන ප්‍රශ්න සාමාන්‍ය තත්යකට හැරමින් පවතින කාලයක අපි ඒ වීඩියෝස් ඉදිරියේදී ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අංක 3 තමයි ඉන්ටරෙස්ට් ඉන්කම් එක එහෙම නැත්නම් පොලි ආදායම මේකෙදි ධනවතුන් අපිට නොකියන රහස් එහෙම නැත්නම් මුදල් උත්පාදනය ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් කතා නොකරන මාතෘකා කිහිපයක් ආදායම් මාර්ග කිහිපයක් තමයි අපි මේකෙදි කතා කරන්නේ. එතකොට ඒ අතර හම්බෙන තුන්වෙනි ආදායම් මාර්ගය තමයි ඉන්ටරෙස්ට් ඉන්කම් එක. අපි උදාහරණයක් විදිහට ගමු. අපේ තියෙන මුදල් වලට පොලි ආදායමක් ලබා ගැනීම. මෙන්න මේක ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න ඕනේ. ඒක ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මෙන්න මේ මුදල් බැංකුවකින් හෝ වෙනත් ආයතනයකින් ණයට ලබා ගැනීම නිසා එම ආයතනයට අපි ගෙවන පොලි ආදායම. එතකොට ඒ පොලි අපි ගෙව්වට ඒ ආයතනය පැත්තෙන් ගත්තාම ඒක පොලි ආදායම. මෙන්න මේකත් අපි මේ අවස්ථාවේදී හඳුනා ගන්න ඕනේ. මොකද ආදායම් උත්පාදනය කියලා ගත්තට පස්සේ බැංකු පද්ධතිය එහෙම නැත්නම් මූල්‍ය අංශය ගත්තාම මේ බැංකු පද්ධතිය තුල බැංකු වෙන්න පුළුවන් එහෙම නැත්නම් මූල්‍ය ආයතන වෙන්න පුළුවන්. මේ හැම ආයතනයකම තියෙනවා හැම මාසෙකම වාර්ෂිකවම කොපමණ මුදලක් ණයට දිය යුතුද කියලා. ඒ කියන්නේ ටාගට් එක අවුරුද්ද අවසානයේ මාසයේ අවසානයේ කොපමණ මුදල් ප්‍රමාණයක් ණය විදියට ලබා දෙන්න ඕනද. එතකොට ඒ වගේ ණය මුදලක් ලබා දුන්නොත් කොපමණ පොලි ආදායමක් එම ආයතන වෙත ලැබෙනවද. මෙන්න මේක අපි හඳුනා ගන්න ඕන. පුද්ගලයෙක් විදිහට ගත්තොත් මේ වගේ පොලි ආදායමක් ලබා ගන්න අපිට මොනවද කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්ථාවර තැන්පතුවක් තැන්පත් කරනවද නැත්නම් බැංකුවේ මුදල් ටික දාලා තියනවද මේ විදිහට අපි මොන වගේ මට්ටමකට මෙන්න මේ මුදල් පොලි ආදායමක් දක්වා යන්න පුළුවන්ද කියන දේ ගැන අපි ඉතා විශාල වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මොකද ධනවත් මිනිස්සු ගත්තට පස්සේ ධනවත් මිනිස්සුන්ගේ ගොඩක් මූල්‍ය ආයතන තියෙන ලංකාව තුල ගත්තත් ලංකාවේ ප්‍රධාන ධනවත් ව්‍යාපාරිකයන් ඉන්නවා. එතකොට ඒ අයගේ මූල්‍ය ආයතන තියෙන බැංකු තියෙනවා. එතකොට අපිට මෙන්න මේ දේ ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද මම නම් වශයෙන් නොකියුවත් මේ අවස්ථාවේදී ඔබට ඒ අවස්ථාව ගැන පැහැදිලි ඇති. මොකද මේ වගේ මට්ටමකට එන්න නම් අපි මේ සම්බන්ධව දැනුම පළපුරුද්ද අත්දැකීම් මේ දේවල් නිතර කතා බහ කරන්න ඕනේ. ඒ වගේම මේ දැනුම සම්බන්ධව අපි ලොකු ගවේෂණයක ඉන්න ඕන. මොකද මේ වගේ ආදායම් මාර්ගවලට අපි හැමෝටම යන්න පුළුවන් නම් මේ අපි කතා කරන ආදායම් මාර්ගවලින් එකක් දෙකක් විතරක් නෙමෙයි මේ ආදායම් මාර්ග සියල්ලටම අපිට යන්න පුළුවන් නම් මම හිතනවා මේක ඉතා විශාල අති විශාල ජයග්‍රහණයක් වෙයි ඉදිරි අනාගතයේදී. අංක 4 තමයි ඩිවිඩන්ඩ් ඉන්කම් එක. එහෙම නැත්නම් ලාභාංශ ආදායම. මේකදී අපි කතා කරනවා ෂෙයාස් මිලට ගැනීම, විකිණීම මේ හරහා අපිට ලබා ගන්න පුළුවන් ආදායම. උදාහරණයක් විදිහට මම මේකෙදිත් කතා කරන්නම් ලංකාවේ ප්‍රධාන ධනවතුන් ගත්තට පස්සේ මේ ධනවතුන් ආදායම් උත්පාදනය කිරීමේ එක අවස්ථාවක් විදිහට මෙන්න මේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක. එහෙම නැත්නම් ලාභාංශ ආදායම හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට ඒ හරහා ප්‍රධාන ව්‍යාපාරිකයන්ගේ ආයතනවල ලාභ ලබද්දී ඒ ලාභවලින් කොටසක් ඒ කොටස්වල ආයෝජනය කරපු අනිකුත් ආයෝජකයන්ටත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හරහා ප්‍රධාන ධනවතුන්ගේ අවදානම් දැරීමේ හැකියාව අනිකුත් කොටස් හරහා බාහිර සමාජයට නිකුත් කරලා තියෙනවා. ඒ ආයතන පාඩු ලැබුවොත් ඒ පාඩුවෙන් කොටසක් බාහිර පාර්ශවයට යනවා. ලාභ ලැබුවොත් ඒ ලාභවලින් කොටසක් බාහිර පාර්ශවයකට යනවා. එතකොට මේ හරහත් කොටස් මිලදී ගැනීම, කොටස් විකිණීම හරහත් ඒ මිලදී ගන්නාටත් ඒ විකුණන්නාටත් ඉතා විශාල ලාභයක් ලබා ගන්න පුළුවන්. බෙදී ගියපු ලාභයක් තමයි මේකෙදි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට මේකත් ඉතා හොඳ ආදායම් මාර්ගයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් කොටස් වෙළඳපොළ සහ අනිකුත් විස්තර පහුගිය දවස්වල අපි වීඩියෝ මාලාවකින් රැගෙන අවිල්ල තියෙනවා. ඒ සම්බන්ධව බලපු නැති හැමෝම අපේ අනිකුත් විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක්ස් වලින් සියලුම දේවල් බලලා අවබෝධ කරගන්න පුළුවන්. මොකක්ද මේ කොටස් වෙළඳපොළ හරහා ආදායම් උත්පාදනය කරන්නේ මොන විදියටද කියලා. අංක 5 තමයි රෙන්ටල් ඉන්කම් එක. ඒ කියන්නේ කුලී ආදායම. මේකෙදි උදාහරණයක් විදිහට ගමු. ධනවතුන් මුදල් උත්පාදනය කරද්දී ප්‍රධාන නගර ආශ්‍රිතව එහෙම නැත්නම් වෙනත් ප්‍රධාන මධ්‍යස්ථාන ආශ්‍රිතව අනිකුත් පෞද්ගලික රාජ්‍ය ආයතන ආශ්‍රිතව ගත්තහම තම තමන් සතු ඉතා වාණිජ වටිනාකමින් ඉහළ භූමිය බදු දීලා තියෙනවා.
එතකොට මේ බදු දීලා තියෙන නිසා ඒ හරහා කුලී ආදායම බදු කුලී ආදායමක් උත්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට තමා සතු වත්කම ඒ විදියටම තියෙනවා. ඒකේ වත්කමේ වටිනාකම දවසෙන් දවස වැඩි වෙනවා විතරක් නෙමෙයි ඒ වත්කමට කිසිම ආයෝජනයක් නොකර ඒක බදු දීම නිසා බදු කුලියක් විදියට ඉතා විශාල ආදායමක් මාසිකව වාර්ෂිකව උත්පාදනය කිරීම තමයි මේකෙදී අපි හඳුන්වන්නේ. එතකොට ධනවතුන් මුදල් උත්පාදනය කිරීම ගැන කතා කරද්දී ඔබට දැන් පැහැදිලි ඇති ගොඩක් සල්ලි තියෙන කෙනාටම තමයි සල්ලි ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි මුදල් උත්පාදනය කිරීමේදී මුදල් උත්පාදනයට ආශාව තියෙන ඒ සම්බන්ධව ඉතා විශාල වශයෙන් කතා කරන ඒ ගැන ගොඩක් උනන්දුව තියෙන කෙනාටම තමයි හැමදාම හරියන්නේ. ඉතින් මේක අපි කතා කරා පහුගිය කාලේ වීඩියෝස් වල ගොඩක්. ඉතින් ඒ බලපු නැති අය ඉන්නව නම් ඒ වීඩියෝස් බැලුවා නම් මේ කතා කරපු දේවල් ඉතා විශාල වශයෙන් තවදුරටත් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. තියෙන කෙනාටම හරියන්නේ ඇයි? මේ ගැන අපි කලින් වීඩියෝ එකක කතා කරලා තියෙනවා. ඒ බලපු නැති අය ඉන්නව නම් description එකේ තියෙන අනිකුත් වීඩියෝ links වලින් ඒව බලන්න. ඉතින් මේ සම්බන්ධව කතා කරද්දී මේක ආදායම් මාර්ග අතර ඉතා විශාල වශයෙන් අපිට ආදායම් උත්පාදනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු දැන් මේ අපිට මේ කතා කරන වෙලාවෙදී අපිට ප්‍රධාන නගරයක ඔය කියන විදිහේ ඉඩමක් හරි ඒ වගේ කුලියට දෙන්න පුළුවන් ඉඩමක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේ කතා කරන්නේ ඒ වගේ ආදායම් උත්පාදනය කරන්න පුළුවන් ආදායම් මාර්ග ගැන. එතකොට අපිට මෙන්න මේ ආදායම් මාර්ග පැහැදිලිව තේරුම් ගත්තොත් ඒ ආදායම් මාර්ග අපේ ජීවිතවලට ආදේශ කරගත්තොත් අපි නොහිතන විදිහේ ඉහළ ධනවත් භාවයකට එහෙම නැත්නම් මුදල් ඉපයීමේ හැකියාවකට අපිට යන්න පුළුවන්. ඉතින් අපි පහුගිය කාලේ ඉඳන්ම කතා කරපු දේවල් එක්ක මෙන්න මේ ආදායම් මාර්ග අතර ප්‍රධාන වශයෙන් අපිට බදු කුලී ආදායම අපිට හඳුනා ගන්න පුළුවන්. අංක 6 තමයි ඇඩ්වර්ටයිසින් ඉන්කම් එක. ඉතින් මේ ඇඩ්වර්ටයිසින් ඉන්කම් එක කියන්නේ ගොඩක් ප්‍රධාන වශයෙන්ම අපි හඳුන්වන්න ඕනේ මේ ඇඩ්වර්ටයිසින් කියන පාර්ට් එකේදී ගත්තට පස්සේ අපිට තනි පුද්ගලයෙක් විදිහටත් ඇඩ්වර්ටයිසින් ඉන්කම් එකක් උත්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි ඇඩ්වර්ටයිසින් ඒජන්සියක් කරහත් අපිට මෙන්න මේ ආදායම් උත්පාදනය කරන්න පුළුවන්. ඉතින් ධනවතුන් ගත්තට පස්සේ මෙන්න මේ ආදායම් මාර්ග අතර ඉතා විශාල ආදායම් උත්පාදනය කරන ඇඩ්වර්ටයිසින් ඉන්කම් එක අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආදායම් උත්පාදනය කිරීමේ අතින් ඉහළ මට්ටමක ඉන්න ගොඩාක් බහුතරයක් ධනවතුන්ගේ ව්‍යාපාර ගැන කතා කරද්දී මෙන්න මේ ඇඩ්වර්ටයිසින් ඉන්කම් එක ඒ හරහා ඉතා විශාල ආදායමක් උත්පාදනය කිරීම ගැන අපිට ගොඩක් නිදසුන් හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මම ඇප් එකක් හඳුන්වලා දෙනවා කියලා හිතමු. උදාහරණයක් විදිහට එහෙම නැත්නම් අපි මොනවා හරි software එකක් හඳුන්වලා දෙනවා. එතකොට මෙන්න මේ හරහා ලෝකයේ ඉන්න ධනවතුන් ඉන්නවා. අපි උදාහරණයක් විදිහට ගමු Facebook නිර්මාතෘ Mark Zuckerberg කියලා. එතකොට Mark Zuckerberg මූලික අවධියේදී මෙන්න මේ කියන ව්‍යාපාරය ආරම්භ කරද්දී මේ ඇඩ්වර්ටයිසින් පැත්ත සාමාන්‍ය මට්ටමක තිබ්බේ. නමුත් පසු කාලිනව ලෝක ධනවතුන් අතර පළමු 10 දෙනා අතරට එන්න තරම් ඔහුගේ වත්කම වැඩි වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ ඇඩ්වර්ටයිසින් ඉන්කම් එක. එහෙම නැත්නම් මේ හරහා ඉතා විශාල ප්‍රමාණයක් යූසර්ස්ලා ඉන්නවා. මේවා විවිධ රටවල් වල යූසර්ස්ලා. ඒ වගේම මේ හරහා ඉතා විශාල ඇඩ්වර්ටයිසින් ඒජන්සි ප්‍රමාණයක් හරහා දෛනිකව ඇඩ්වර්ටයිසින් මේ කියන platform එකට එනවා. ඒ විතරක් නෙමෙයි උදාහරණයක් විදිහට ගත්තොත් රූපවාහිනී දැන්වීම වෙන්න පුළුවන්. මේ අනිකුත් ඕනම දැන්වීමක්. පුවත්පත් දැන්වීම වෙන්න පුළුවන්. Google AdSense වෙන්න පුළුවන්. YouTube හරහා එන AdSense වෙන්න පුළුවන්. ඉතින් මේ ඕනම දෙයක් හරහා දැන්වීම ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් ඉන්කම් එක අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් වෙනස් විදියට හිතන්න පුළුවන් කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් පොඩ්ඩක් වෙනස් විදියට හිතුවොත් මෙන්න මේ කතා කරපු දේ ඉතා ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ ඇඩ්වර්ටයිසින් ඉන්කම් එක කියන්නේ නිදාගෙන හිටියත් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් මේ ගැන හොයන්න උනන්දුව තියෙන කට්ටිය ඉන්නව නම් වැඩිදුර විස්තර අපේ වීඩියෝ වලට කමෙන්ට් කරන්න. අපි ඒ සම්බන්ධව ඉදිරි වීඩියෝස් වලදී වැඩිදුර විස්තර රැගෙන ඉන්නම්. අංක 7 තමයි රොයල්ටි ඇන් ලයිසන්සින් ඉන්කම් එක. ඒ කියන්නේ බලපත්‍ර ආදායම. උදාහරණයක් විදිහට අපි හිතමු කිසියම් වූ ව්‍යාපාරයක් සඳහා බලපත්‍රයක් තියෙනවා. මෙන්න මේ බලපත්‍රය හරහත් අපිට ඉතා විශාල ඉන්කම් එකක් උත්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ බලපත්‍රය නැවත අලෙවි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට බලපත්‍ර අලෙවි කිරීම විතරක් නෙමෙයි ගීතයක් නිකුත් කරාට පස්සේ ගීතේ කතෘභාවය සඳහා අපිට මුදලක් ලබා ගන්න පුළුවන්. පොතක් එලි දැක්වුවොත් මේ පොතේ කතෘභාවය සඳහා අපිට මුදලක් ලබා ගන්න පුළුවන්. ඒ පොත නිකුත් වෙන වාරයක් පාසා අපිට කතෘභාවය වෙනුවෙන් මුදල් උත්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ධනවතුන් මුදල් උපයන රහස් අතර අපිට ආදායම් මාර්ග 7ක් අපි දැන් කතා කරලා තියෙනවා.
ඉතින් මෙන්න මේ ආදායම් මාර්ග හත අතර අපි නොහිතපු ආදායම් මාර්ගත් තිබ්බා. ඒ විතරක් නෙමෙයි අපි කතා කළ යුතු ආදායම් මාර්ගය. තව දුරටත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ආදායම් මාර්ග ඉතා විශාල ප්‍රමාණයක් අපි හඳුනාගත්තා. ඉතින් මේ සම්බන්ධව තව දුරටත් වැඩිදුර විස්තර රැගෙන ඉන්න අවශ්‍ය නම් ඔබේ අදහස පැහැදිලිව අපිට කමෙන්ට් කරන්න. අපි ඒ සම්බන්ධව සලකා බලා ඉදිරි වීඩියෝ වලදී මෙන්න මේ අදහස් ගැන වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ සම්බන්ධව වැඩිදුරටත් ඉදිරි වීඩියෝස් වල කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබින් සමුගන්නවා. ඔබට ජය වේවා.